අද සිට එළඹෙන 31 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අනුමැතිය සහිතවයි. මේ අනුව විවාහ මංගල උත්සව සඳහා සහභාගී විය හැක්කේ උත්සව ශාලාවේ ධාරිතාවෙන් 50%කටයි. මීට පෙර නිකුත් කර තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එය අමුත්තන් 200ක් ලෙසයි සඳහන් කර තිබුණේ. විවාහ මංගල උත්සව සඳහා මීට පෙර මත්පැන් භාවිතය තහනම් කර තිබුණා. නමුත් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මංගල උත්සවයකදී මත්පැන් භාවිතය සඳහා පනවා තිබූ තහනම් ඉවත් කිරීමටයි සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත්තේ. මේ අතර අවමංගල්‍ය උත්සවයක් සඳහා සහභාගී විය හැකි පිරිස සංශෝධනය කර තිබෙනවා. මීට පෙර නිකුත් කර තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සහභාගී විය හැකි පිරිස 20 දෙනෙකු ලෙස දක්වා තිබූ අතර අදින් පසු එය 30 දෙනෙකු දක්වා දීර්ඝ කර තිබෙනවා. එමෙන්ම කොවිඩ් නොවන මරණයක් පැය 24ක් තුළ අවසන් කටයුතු සිදු කළ යුතුයි. උත්සව සමය තුළ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළේ නැත්නම් ඉදිරි කාලයේ බරපතල විය හැකි බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙමින් මේ උත්සව සමය අපි සමරනවා නම් මං හිතනවා අපිට ගැටලුවකින් තොරව මේ උත්සව සමය ගත කරන්න පුළුවන්. උත්සව සමයෙන් පසුව අපි ගිය අවුරුද්දේ අද්දුටු බරපතල තත්ත්වය නැවත ඇතිවීමට ඉඩ නොදී අපිට ක්‍රියා කිරීමට දැම්ම අදිෂ්ඨාන කරගන්න පුළුවන්. එහිදී කළ යුතු එකම දේ තමා සෞඛ්‍ය පුරුදු වලට අනුව පමණක් උත්සව කාලය සමරන්න. ඒ හරහා අපිට ඒ කාලයේදී ලබා ගන්න අපි බලාපොරොත්තු වන ආධ්‍යාත්මික සතුට, සමාජික සතුට සහ ආර්ථික ප්‍රතිලාභ සියල්ල ලබා ගන්න පුළුවන් වෙනවා. ඒක ඒ ආකාරයට කළොත්. එසේ නොකළොත් සමහර විට අපිට තාවකාලිකව ඒ මොහොතේ ඒ සියල්ල ලැබුණත් ඉදිරි දින සති කිහිපය තුළ නැවත බරපතල තත්ත්වයන්ට මුහුණ දෙන්නට ඉඩ තියෙනවා. ගත වූ දින 15 පුරාවට දෛනික කොවිඩ් ආසාදිතයින් 700 සීමාව ඉක්මවා වාර්තා වුණා. ගත වූ පැය 24 තුළ වාර්තා වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 772. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 576,966 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර භගවන්තලාව නගරයේ පෞද්ගලික බැංකු ශාඛාවක කාර්ය මණ්ඩලයේ 5 දිනකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් අදාළ බැංකු ශාඛාව තාවකාලිකව වසා දැමීමටයි සෞඛ්‍යංශ කටයුතු කර ඇත්තේ. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව මරණ 16ක් ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 14,677ක් ලෙසයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.